ජුනාබර රසමීයඹ ගස්වල පිරීලා තියෙන කාලෙක ඒ වගේම එරබුදු මල් ඇහැල මල් ගස්වල පිරීලා තියෙන කාලයත් සමග අපි ළඟා වෙන්නේ බක් මාසයට අපිට ඇහෙනවා බක් මාසෙ එන්න ලඟ වෙද්දී ඒ කොහා හඳන සද්ද ඒ වගේම ගෙවල් වල කැවුම් කුකීස් හදන සුවඳ අපිට දැනෙනවා ඉතින් මේ අවුරුදු මාසෙ අපිත් ලෑස්ති වෙලා ඉන්නේ प्राइम होप टीवी वेतिन गेनेन सतुट सागरे विशेष अवुरुदु वेडसटहन करन्नय इतिं ए संदहा अद मात्तेक एविल्ला इन्नवा यालु हतर देनेक इतिं अपि एगोल्लम अंदुन गेनीमु मम रनली ए वगेम अपित एक्क इन्नवा रुशय देवतिलिन देवसी ए वगेम दिल्मी इतिं दैन मे वेडसटहन अपि पटन गन्नय हदन्ने दिल्मी ओया पटन गन्नवद नत्तम मम करगेन यन्नद ओ मन एनवा थैंक यू रनली अक्की अभी लसन आप प्रोग्रम आरामे इवागे हतर दिन आटे थैंक यू आप सतु सागरे और वेडसट हाँ लसन करान हरीम लसन और गीत की आप प्रोग्रम आरंभ करार इतनी रनली अक्की वे अद सतु सागरी विशेष और वेडसट हाँ तेक् योग इन्े आप विनतियान फन गेम्स एक्म आप ये पड़ता और क्रीडा की तेकल तीन इतनी ये विन सत्म अद इंदा अपे चार शो पटांग मे वीकेंड के हैपनिंग टाइम सत्तु सागरे आपे पलवेनी गेम में लेस्ती ओगोल दाना आप सामान्य पलवेनी गेम में दें गेस करानी कीला एगोल वागेम ओगोलो आप मे पेन दे गेस करानी होना है भाई अद पोटी ट्विस्ट का देश विदेश कथा बहट लाकुनु पार्लिमेंट पवा प्रसिद्धियट पत्तुनु चरित्र
පුළුවන් නම් හොයාගන්න මේ සැඟවුණ අමුත්තා. ඒක හරිම අමාරු හින්දායි. ඒත් ඒක ගොඩක් ඉන්නවා. අරේ අරේ යගේ මහත්ය වෙනුනා. එයා ගැන කතා වෙන්න පුළුවන්නේ. ඕගලන්ට මේ සම්බන්ධයෙන් තවදුරටත් හින්ට් එකක් දැනගන්න ඕන නම් හතර දෙනාටම එකතු වෙලා මගෙන් එකම එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දෙස් විදෙස් පැතිරුණේ එයා ලංකා ඒ සිදුවීම සිදු වුණේ ලංකාවද පිටරටද? අපේ සැඟවුණු අමුත්තා එක සිද්ධියක් නිසා පමණක් ජනප්‍රිය වුණ කෙනෙක් නෙවෙයි. ඔගලන්ට හිතන්න කාලේ තියෙනවා ඒ කවුද කියලා. ඒත් එක්කම අපි අපේ චාට් ෂෝ එකේ පළවෙනි සින්දුවට යන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඊටත් කලින් අපි මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් ගැන පොඩ්ඩක් විස්තර දැනගෙන ඉමු. අපි මේ පැත්තේ කොනෙන් පටන් ගමු. මගේ ළඟින් මේ ඉනවා රණලියක්කි. දක්ෂතාවලින් පිරිපුන් හතර දෙනෙක්ම තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ වගේම රණලියක්කි ගැන විශේෂයෙන් කියන්න ඕනේ මේ අපේ ප්‍රයිම් හෝප් ටීවී චැනල් එකේ අපේ ප්‍රසන්ට කෙනෙක්ම තමයි මේ. රණලියක්කි වගේ විස්තර ටිකක් කියන්නකෝ අපිට. මගේ නම සචිත්වා රණලි. මට අවුරුදු 21යි. මම ගියේ මෙතරිස් කොලේජ් එකට ඉගෙන ගන්න. ඒ වගේම දැන් මම බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරනවා NSPM ග්‍රීන් යුනිවර්සිටි එකේ. ඒ වගේම ඒ ගම්මම්ම මම ඉන්ටර්න්ෂිප් එකක් කරනවා ඩයලොග් ආයතනයේ. ඒවා තමයි මේ දවස්වල කරන්නේ. මගේ පවුල හතර දෙනෙක් ඉන්නවා. ඉතිගේ තමයි අපිත් එක්ක එකතු වෙන අපේ පළවෙනි ආරාධිතය අපේ පළවෙනි යාළුව. ඉතින් ඒත් එක්කම අපි අපේ චාට් ෂෝ එකේ පළවෙනි ගීතයට යන් මේ නාඩන් පුංචි හිරමණි.
ඉතින් ඒ ලස්සන සින්දුවෙන් පස්සේ අපේ දෙවෙනි ගේම් එකත් එක්ක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අපි මේ දෙකලොම ටීම්ස් දෙකකට බෙදලා තියෙන්නේ. මේ එක ටීම් එකක් ටීම් A, ඒ වගේම මේ එක ටීම් එකක් ටීම් B. හරි මං එහෙනම් මේ ගේම් එක ගැන පොඩි විස්තරයක් මේ පළවෙනි ටීම් එකට කියලා ඉන්නම්. ඔයගොල්ලන්ට මේ බෑග් දෙකකින් එක බෑග් එකක් තෝරගන්න පුළුවන්. ඒ බෑග් එක ඇතුලේ තියෙනවා ऑब्जेक्ट्स की ही प्यार ये अतरिंग एकाक हम बनवा विस्तर करने के नाटे ये वागे मा अनित ऑब्जेक्ट्स पाहक हम बनवा ये दोनों एक अगटे आइडेंटिकल लगा एक तब पाहक हम बनवा अनित के नाटे इतिंग ओगलों टक कराने दिए ने ये थानी ऑब्जेक्ट का हम बने के ना एका विस्तर कराने ओ ना टीम में के अनित के नाटे एका अंधुनगान එතකොට ඔය දෙන්නගෙන් කවුද විස්තර කරන්නේ කවුද හොයාගන්නේ එයා විස්තර හරි ඔය දෙන්නට පුළුවන් මේක එක පාටක් තෝරගන්න මොන පාටද ඔයගොල්ලෝ තෝරගන්නේ බ්ලූ එක එහෙනම් මේ බ්ලූ බෑග් එක අපි මේ ටීම් එකට දෙමු අපි මේ ඔබ්ජෙක්ට්ස් ටිකත් එක්ක ඉක්මන් විරාමයකින් නැවතත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න ඉතින් ඔන්න බ්‍රේක් එකෙන් පස්සේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ආයත් සතුරු සාගරෙත් එක්ක අපි දැන් මේ දෙන්නගේම ඇස් බැඳලා තියෙන්නේ. ඒ වගේම විස්තර කරන ඔබ්ජෙක්ට් එකයි ඊට සමාන ඔබ්ජෙක්ට්ස් කිහිපයකුයි අපි දීලා තියෙන්නේ. අපි බලමු මේගොල්ලෝ කොහොමද ඒක විස්තර කරන්නේ ඒ වගේම හොයාගන්නේ කියලා. ඔය දෙන්නටම විනාඩි දෙකක් හම්බ වෙනවා මේක විස්තර කරන්න සහ ඒක හොයාගන්න. Ready? Ready. එහෙනම් අපි පටන් ගමු. 3 2 1 Go. Make කැටයක් මං හිතන්නේ කොන් හතරක් රවුම් වගේ උනාට කොන් හතරක් තියෙනවා උඩට ඉලිප්පිලා කොන් හතරක් ඔව් පොඩි පොඩි නะ කැටයක් ආ उड़ा හතරක් වගේ තියෙනවා දෙකක් එක ළඟ අනි නෙමෙයි තුනක් එක ළඟ අනිත් එක ටිකක් වෙනස් හැඩයක් සහිත කොනක් වගේ එකක් තියෙනවා හරි තප්පර 45ක් තියෙනවා තව හොඳට අල්ලලා බලන්න තව මොන හරි තියෙනවද කියලා හරි කියලා හිතන බලන්නේ හරි කියලා හිතන මේ නික උඩ නිකන් නැට්ටක් වගේ උඩ ඔව් නිකන් අර මේ නැට්ටක් වගේ තමයි අර ඌරගේ කට වගේ අන්න හරි ඒ වගේ ඒ වගේ අනිත් එක නිකන් රැලි 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 වගේ තියෙනවා යට පැත්තේ ඉරක් වගේ එකක් තියෙන ටිකක් හරි ගොරෝසු වල ගොරෝසු හරි පහළයි හරි दक्ष ඔය දෙන්නට විශේෂයෙන් සුබපතන හරිම ලස්සනට එක කරා thank you ඉතින් මේ වගේම අනිත් ටීම් එකත් එක්කම අපි මේ ගේම් එකට එකතු වෙමු අපි ටග් ගාල පුංචි විරාමයකට ගිහිල්ලාමු අනිත් ටීම් එකේ දෙන්නවත් අපි මේ ගේම් එකට ලෑස්ති කරලා නැවතත් ඔයගොල්ලොත් එක්ක එකතු වුණේ ඉතින් ඒගොල්ලන්ට අපි ඒගොල්ලෝ කියපු විදිහට විස්තර කියන කෙනාට ඒක ඔබ්ජෙක්ට් එකකුත් තෝරගන්න කෙනාට අනිත් ඔබ්ජෙක්ට්ස් කිහිපයක් ලබා දීලා තියෙන්නේ ඕගොල්ලන්ට කලින් ටීම් එකට වගේම විනාඩි දෙකක් හම්බ වෙනවා
මේ ඔබ්ජෙක්ට් එක තෝරගන්න අපි බලමු මේගොල්ලොත් කොහොමද මේක කරන්න කියලා. Ready? Ready. 3 2 1 go. පොඩි කකුල් දෙකක් වගේ හවුනවා. කොම්. නැට්ටක් හවුනවා. අනිත් කකුල් දෙකයි තියෙන්නේ. ආ කකුල් හතරක් තියෙනවා. නැට්ටක් තියෙනවා. ආ පොඩින් නෑ. මෝටර් කකුල් හතරක් තියෙනවා. බෙල්ල උසයිද? බෙල්ල උසනේ හැ. උසයි උසයි. අර උසයිනේ. අර ඒක අල්ලන්නේ නෙවෙයි. අයියෝ උසයි. ඔය බෙල්ල නෙමෙයි අල්ලන්නේ ඔයා. බෙල්ල උස නෑනේ. ඔය කකුල. ආ හරි. කකුල් හතරයි. උසේ කොටියක් ඒ වගේ. දිග නැට්ටක්ද තියෙන්නේ? අන්න හරි. දිග නැට්ටක්ද තියෙන්නේ? සාමාන්‍ය දිග නැට්ටක් තියෙනවා. අයිනෙන් කර්ව් වෙලා වගේ දිනවා. ඔව් අයිනෙන් කර්ව් වෙලා තියෙනවා. ආ පොඩයි. එතකොට මට කන් දෙකක් වගේ හවු වෙනවා. ලොකුවට කන් දෙකක් හවු වෙනවා. ලොකුවට නෙමෙයි පුඩි කන් දෙකක් තියෙන්නේ. පොඩි එකක් මොනකක් හරි පූසෙක් කොටේ කේ වගේ තමයි මට තේරෙන්නේ බල්ලෙක් කේ වගේ. නැට්ට කොහොම හරි කර්ව් වෙලා කන් දෙක තියෙන්නේ. කන් දෙක උඩින් පැතලි. උඩින් පැතලි දෙපැත්තට විහිදිලා වගේ තියෙන්නේ. පඩින්න නැට්ට ෆ්ලැට්ද? අවුව ෆ්ලැට්. අතට අතට හවු වෙන නැට්ටක් නැහැ. ෆ්ලැට් තප්පර 45යි. ෆ්ලැට් එකක් කර් වෙලා අවුව. නැට්ටක් නැහැ. ආ හරි. කකුල හතර තියෙනවා ඇංගල් ඊටස කන් දෙක තමයි උඩින් අල්ලද්දි හරියම ෆ්ලැට් වෙලා දෙපැත්තට වගේ තප්පර 30යි වගේ කන් දෙක. අන්න ඒකයි. මූණ යාගේ පොඩක් යටට හොම්බක් වෙනවා. අන්න හරියටම හරි හොම්බ තියෙනවා. හොම්බක් තියෙනවා. හොම් වෙලා තියෙනවා. ආ කන් දෙක අර ඇස් වගේ පොඩක් තියෙනවා වගේ. ඇස් වගේ. නැට්ට ගොඩක් ෆ්ලැට්ද? හරි අපි ඒගොල්ලන්ට ක්ලැප් එකක් දෙමු. ඒගොල්ලෝ කතාවම දක්ෂ ලෙස මේ ගේම් එක ජයග්‍රහණය කරා. ඉතින් ටීම් දෙකම හරිම දක්ෂ ලෙස මේ ගේම් එක කරගෙන ගියා. ඉතින් ඒත් එක්කම අපි ලස්සන ගීතමය විරාමයකට ගිහින් යමු. See you.
සිනහව දැකලා රංගය මේ මල් පීදී නැමිලා නැවතත් එකතු වෙලා ඉන්නේ මේ වීකෙන්ඩ් එකේ හැපනින් මේ ටයිම් එක සතුට සාගරෙත් එක්ක. අපි තව ගේම් එකකට යන්න කලින් තවත් පුද්ගලයෙක් අඳුනගන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දෙව්සිත් අයියා අපිට වගෙන පොඩි විස්තරයක් කියන්නකෝ. මගේ නම දෙව්සිත් ප්‍රනාන්දු. මට වයස 21යි. මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. අපි 3 දෙනාම ට්‍රිප්ලට්ස්. මේනි මගේ අයියා. මම ये वेस्ली कॉलेज दिन स्लिटे साइबर सिक्योरिटी डिग्री करगने इन देवसी අපි එහෙනම් කාන්තාවන්ට කවන්න දීලා අනිත් දෙන්නට කන්න දෙමු. හැබැයි ඒ ගමම පොඩි ට්විස්ට් එකක් තියෙනවා මේකේ. ඔය දෙන්නට කවන ගමන් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා. ලෑස්තිද? අපේ ඊළඟ ගේම් එකත් එක්ක තමයි අපි දැන් මේක තියලා ඉන්නේ. ඉතින් මේ හතර දෙනාම ලෑස්ති වෙලා ඉන්නවා මේ යෝගට් කැවීමේ තරඟයට සහභාගී වෙන්න. ඉතින් අපේ අක්කිලා දෙන්න යෝගට් එක කවන ගමන් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන අතරේ අයියලා දෙන්න හලා ගන්න නැතුව කොහොම හරි කන්න ට්‍රයි එකක් දෙනවා. තරගේ නීති රීති මේවයි ඔබගේ අවධානය යොමු කරන්න. ඔගලන්ට විනාඩි දෙකක් හම්බෙනවා කන්න කවන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම ඔගොල්ලෝ හලන ප්‍රමාණයත් අපි බලනවා. ඉතින් මං ඔගලොන්ගෙන් ප්‍රශ්න 8ක් අහන්න යනවා මේ විනාඩි දෙක ඇතුළත. ඔයගොල්ලෝ පුළුවන් තරම් කැමති කෙනෙක් උත්තර දෙන්න පුළුවන්. එක්කෙනෙක් ප්‍රශ්නෙට උත්තරේ දීපු ගමන් මං අනිත් ප්‍රශ්නෙට යනවා. පැහැදිලිද? විශාලකි. හරි. එහෙනම් අපි පටන් ගන්න යන්නේ. Ready? 3 2 1 start. අවුරුදු කාලයේ ආභව කියන කුරුල්ලා කවුද? කොහ අවුරුදු කාලයට පිපෙන මල එරඹුදු බුලත් අතකට කොළ කීයද 40යි අවුරුදු සමරන ජාතීන් දෙක සිංහල දෙමළ අවුරුදු චාරිත්‍ර දෙකක් හිස තෙල් ගෑම කිරිදිරිම් අවුරුදු රස කැවිලි හතරක් කොකිස් කැවු මාස්මි අලාස්මි දැස් බැඳගෙන කරන අවුරුදු ක්‍රීඩා දෙක. ඇලියට හැදීම කනමුටි. කනමුටි කැසීම. අවුරුදු සමරන මාසය. අපේ. ඉවරයි. එක ටීම් එකක් ඉවරයි. ඉවරද? තව විනාඩියක් විතර තියෙනවද නේද? අනවුරුදු. ඒ දෙන්නම කාලා ඉවරයි කියලා කියනවා අපි බලමු ඒගොල්ලෝ කොච්චර සාර්ථකද කියලා. ඔයගොල්ලෝ ගලවමු. ඔන්න අපේ ප්‍රශ්න වලට උත්තර දීපු අංගයෙන් නම් වැඩිපුරම ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන රණලියක්. ඉතින් ඒ අංගයේදී මේ කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා
හැබැයි යෝගට් කවන අංගයේදී නම් මේ කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා. ඉතින් ඒ අනුව මේ තරගයේදී ටීම්ස් දෙකම ජයග්‍රහණය කරනවා. අපි ක්ලැප් එකක් දෙමු. හරි. ඒ අවුරුදු ක්‍රීඩාවෙන් පස්සේ ඔබල නැවතත් එකතු වෙලා ඉන්නේ වීකෙන්ඩ් එකේ හැපනින්ම ටයිම් එක සතුට සාගරෙත් එක්ක. අපි දැන් අපි තවත් යාළුවෙක් එක්ක කතා කරන්න යන්නේ. දෙව් තිලින අයියා අපිට වගේ විස්තරයක් කියන්න බලන්න. මගේ නම දෙව් තිලින ප්‍රනාන්දු. වයස අවුරුදු 21යි. ඉස්කෝලේ ගියේ සාමාන්‍ය පෙළ වෙනකන් විස්ලි කොලෙජ් එකට. උසස් පෙළ සඳහා රොයල් කොලෙජ් එකට ගියේ. දැනට මම SLDC එකේ ඉංජිනේරින් ඩිග්‍රී එකක් හදාරමින් ඉන්නේ. පවුලේ පස් දෙනෙක් ඉන්න මල්ලි කිව්වා වගේ අපි තුන් දෙනා ඉන්නවා තුන් දෙනා ට්‍රිප්ලස්. අනික එක්කෙනා නම් අද වැඩසටහනට ආවේ නැහැ. ඔක්කොම විස්තර ඉතින් මල්ලි කිව්වා ඒ ටික තමයි. හරි. ඉතින් ඒ විස්තරත් එක්ක අපි තවත් අපේ චාචෝ එකේ ගීතයකට යන්න ලෑස්ති වෙන්නේ. අපි දැන් යමු. අවුරුද්දේ සුබ දිසාව. එක නැකතක හිනහෙන හැටි අවුරුද්දේ සුබ දිසාව සැමට ගේන්ටයි හිත සතුටින් හිනා වෙන්න මුඛවාඩම් විසි කරන්න සිරිලක සිරි නිදුන් ගෙවෙන්ටයි අවුරුද්දේ සුබ දිසාව සැමට ගේන්ටයි අවුරුද්දේ සුබ දිසාව සැමට ගේන්ටයි සුවඳ කැවිලි තෙලේ බැදෙන සුවඳ මෙදා සැරේ කෝල් සැරේ පැතිරී යනවා තන තන තන්දේ සුකුමන මූනට එවෙමින් දිසා දිසා සේකර ඇත්තෝ ප්‍රිය සාදිනියගේ හිත ගත්තෝ අපි කියමු ලොකු අක්කා දීග ගිහින් කලක් ගෙවි ඇත සතුටින් නගමනාලියක් ලෙසින් හැඩවෙන්නේ කවුරු නමින්
ලස්සන සින්දුවෙන් පස්සේ අපේ ඊළඟ ගේම් එකත් එක්ක තමයි ඔයගොල්ලෝ දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් මේක දැක්කම ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔය හතර දිනකට පොඩි විස්තරයක් දෙන්නම්. මොකද මේක අපේ අවුරුදු වැඩසටහන නිසා අපි පොඩ්ඩක් වෙනස් කරලායි තියෙන්නේ. මේ පාට පහට ගේම්ස් පහක් අවුරුදු ක්‍රීඩා පහක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඔයගොල්ලෝ එකින් එක්කෙනාට ඇවිල්ලා මෙතන මේ වීල් එක කරකවලා ඒන පාටට හම් වෙන ගේම් එක කරන්නයි තියෙන්නේ හතර දෙනාත් එක්කම එකතු වෙලා. විශේෂ කරුණක් තියෙනවා සුදු පාට හම්බුනොත් ඔයගන්න කැමති පාටක් තෝරගන්න පුළුවන්. පැහැදිලිද? කාද ඉස්සෙල්ලා මෙන්නේ? අපි අල්කන්දා. හරි, ඔය කණ්ඩායම් අක්කි එන්න. අපි කරකවමු. නිල් පාට. ඉතින් අපි බලමු නිල් පාටට තියෙන්නේ පනිස් කෑම. අපි ඒක සූදානම් කරනකන් රැඳී සිටින්න. බනිස් කෑමේ තරඟයට සියල්ල සූදානම්. අපි බලමු මේ හතර දෙනා කොහොමද මේ බනිස් ටික කන්නේ කියලා. ඔය හතර දෙනාටම විනාඩි දෙකක් හම්බෙනවා පනිස් කන්න. ටීම් එකේ දෙන්නම පනිස් කාලා ඉවර කරන්න ඕන. අපි එහෙනම් පටන් ගමු. Ready? 3, 2, 1, start! එකනකතක හින හෙන හැටි අවුරුද්දේ සුබ දිසාව සැමට ගේන්ටයි හිත සතුටින් හිනා වෙන්න මුඛවාඩම් විසි කරන්න සිරිලක සිරි නිදුන් ගෙවෙන්ටයි අවුරුද්දේ සුබ දිසාව සැමට ගේන්ටයි අවුරුද්දේ සුබ දිසාව සැමට ගේන්ටයි පිතිබිමට නැමි පාවද දෙනවා අලුත් සහල්ලි දෙන සුවඳ කැවිලි තෙලේ බැදෙන සුවඳ මෙදා සැරේ කෝල් සරේ පැතිරී යනවා පැතිරී යනවා තන තන තන්දෙල තන තන තන්දෙල සුකුමන මූනට එවෙමින් දිසා දිසා සේකර ඇත්තෝ ප්‍රිය සාදිනියගේ හිත ගත්තෝ අපි කියමු ලොකු අක්කා දීග ගිහින් කලක් ගෙවි ඇත සතුටින් නගමනාලියක් ලෙසින් හැඩවෙන්නේ කවුරු නමින් ඉතින් අපිට පේනවා මේ ටීම් එකේ සම්පූර්ණ බනිස් ගෙඩිය කාලේ ඉවර කරලා තියෙනවා. ඉතින් අපි මේ ටීම් එකට මේ ගේම් එකේ ජයග්‍රහණය ලබා දෙනවා. අපි ක්ලැප් එකක් දෙමු. ඊළඟ chance එකට වීල් එක කරකවන්නේ කවුද? මේ හතර දිනාටම කරන්න වෙන ඊළඟ අවුරුදු ක්‍රීඩාව තෝරගන්න රණලියක් ඇවිල්ලා ඉන්නවා. රණලියක් එහෙනම් කරකවමු. හරි සුදු සුදු හම්බලා තියෙනවා කියන්නේ කැමති පාටක් තෝරගන්න පුළුවන් රතු පාටට අපිට තියෙන ගේම් එක තමයි බැලුම් පිපිරවීම අපි හතර දෙනා ඉස්සරහට එමු බැලුම් පුපුරවන්න පුම්බන්න ලෑස්ති වෙන්න මං ආවා දැන් බැලුම් හතරක් එක්ක ඔය හතර දෙනාට පුළුවන් කැමති බැලුමක් තෝරගන්න හරි
මේකට නම් විශේෂයෙන් වෙලාවක් දෙන්නේ නැහැ. හතර දෙනාම පුපුරන්නම වෙනවා. හතර දෙනාටම බැලුම් හම්බලා තියෙන්නේ. අපි එහෙනම් පටන් ගමු. 3 2 1 go. දෙන්නම පිරිමි ළමයි දෙන්නම පුපුරලි ඉවරයි ගෑල් ළමයි දෙන්න දැන්ලක් කි පුපුරමු අනේ අනේ බෑ 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 පුපුරන්න බෑ තව ටිකයි අනේ අනේ බෑ බෑ හරි එහෙනම් අපි හතර දෙනාටම කැප් එකක් දෙමු ඔන්න මේ තරගයේදී මේ ටීම් එක ඉහළින්ම ජයග්‍රහණය කරනවා දැන් ඊළඟට අයියල දෙන්නගෙන් එක්කෙනෙක් එන්න ඔබලගේ ඊළඟ ගේම් එක තෝරගන්න. කරකව. කොළපාරේට අපිට තියෙන තරඟය තමයි දෙහි ගෙඩිය හැන්ද මත තියාගෙන ඩාන්ස් කරන්න. අපි දෙහිත් එක්ක ඉක්මනට මෙන්න රැඳී සිටින්න. ඔන්න දෙහි ගෙඩි හැඳී එක්ක අපි නැවතත් එකතු වෙලා ඉන්නවා. දැන් මේගොල්ල හදන්නේ මේ දෙහි ගෙඩිය හැඳ උඩ බැලන්ස් කරගෙන විනාඩි 2ක් ඒක වට ගන්න නැතුව නටන්න. රැසිද? හරි අපි එහෙනම් පටන් ගමු. 3 2 1 go. දෙවිදියකට ජයග්‍රහණය කරලා තියෙනවා. වට ගන්න නැති එක අතින් ඒ ටීම් එක ජයග්‍රහණය කරනකොට නර්තනය අතින් ඒ ටීම් එක ජයග්‍රහණය කරනවා. ඉතින් අපි හතර දෙනාටම ක්ලැප් එකක් දෙමු. මේ දෙකම අපේ මේ ගේම් එකේ අන්තිම අවුරුදු ක්‍රීඩාව තෝරගන්න අය එන්න. ඉතින් අපේ අන්තිම ගේම් එක මේකේ අවුරුදු ක්‍රීඩාව ඔගොල්ලෝ කරන්න තියෙන්නේ බීම බොන්න.
ඊළඟ අවුරුදු ක්‍රීඩාවත් එක්ක තමයි අපි නැවතත් එකතු වෙලා ඉන්නේ. දැන් මෙතන තියෙනවා මිලිලීටර් 500ේ බීම බෝතල් 4ක් සහ පොඩි ස්ට්‍රෝ එකක්. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ස්ට්‍රෝ එකෙන් ඔය බීම ටික බීලි වර කරන එක. ඒක කරන්න විනාඩි 2ක් හම් වෙනවා ඔයගොල්ලන්ට. ප්‍රශ්න තියනවාද? ප්‍රශ්න නැහැ. එහෙනම් අපි යන් ඉස්සරහට. හරි, වැල්ලා බලන්න. අතට අරන් බිව්වට කමක් නැහැ. හැබැයි බෝතලේට කට තියන්නේ නැතුව. ස්ට්‍රෝ එක විතරක් පාවිච්චි කරලා බොන්න වෙන්නේ. එහෙනම් අපි පටන් ගමු. 3 2 1 go. අපේ මේ තරඟ වටය අවසන් වෙනවා. චාට් එකේ අන්තිම සින්දුවත් එක්ක. ඉතින් ඒකෙන් පස්සේ අපි දැන් අපේ අන්තිම ගේම් එකට යන්නයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් අපි ඍෂේ ලකිත් එක්ක ගොඩක් කතා කරලා ඉමු. වාගේ පිස්තෝල් ටිකක් කියන්නකෝ අපිට. මගේ නම ඍෂේ ක්ලෙමන්ට්. මට අවුරුදු 20යි. මම ගියේ මෙතරිස් කොලෙජ් එකට. දැන් උපාධියක් හදාගෙනවා. IIT එකේ එන්ජිනියරින් ඩිග්‍රී එකක් කරනවා. මගේ පවුලේ දෙන්නෙක් ඉන්නවා අම්මයි මමයි. මගේ ලොකු අම්මගේ දුව තමයි අර හරි ඉතින් අපිට කියන්න හතර දෙනා යාළුවෝ වුණේ කොහොමද කියලා? අපි ඔක්කොම එකම සන්ඩස්කෝල් එකේ එකම පාඩියේ.
පොඩි කාලේ ඉඳන් යාළුවෝ ඉතින් මේ හතර දෙනා පොඩි කාලේ ඉඳන් එකට හැදිච්ච වැඩිච්ච යාළුවෝ හතර දෙනෙක්. ඉතින් මේ පොඩි කාලේ හැදිච්ච අයගේ එකමුතුකම අපි දැක්කා අපේ ගේම්ස් වලදී. ඒත් එක්කම අපි දැන් අපේ අන්තිම ගේම් එකට යන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. අපේ විස්ප චැලෙන්ජ් එකට ඔයගොල්ලෝ දන්නවා මේ හෙඩ්ෆෝන් එක දැක ගමන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මම පොඩි විස්තරයක් ඔයගොල්ලන්ට කරන්න. ටීම් එකේ හතර දෙනාටම chance එක හම්බෙනවා. ටීම් එකේ එක්කෙනෙක් මෙතනට ඇවිල්ලා මේ හෙඩ්ෆෝන් එක දාගෙන ඒ කියන්නේ සින්දුව අහගෙන ඉන්න අතරේ ටීම් එකේ අනිත් කෙනා විස්ප කරන දේ තේරුම් ගන්නයි තියෙන්නේ. පැහැදිලිද? ප්‍රශ්න තියනවාද? නැහැ. හරි. එහෙනම් අපි දැන් ගේම් එකට යමු. කවුද ඉස්සෙල්ලා වෙන්නේ? මෙන්න කියලා. හරි. මේ ටීම් එකෙන් කවුද එන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා? ඔයා විස්ප කරන්න. හරි. එහෙනම් අය එන්න. ඉස්සෙල්ලා. හරි. දැන් ඒ අයියා ඒක අහන ගමන් ඔයාලට කියන්න තියෙන එක තමයි මේක. හරිද? පෙන්නන්නපා. අපි එහෙනම් දැන් අපේ ගේම් එක පටන් ගන්න යන්නේ. ඔයගොල්ලන්ට විනාඩියක් හම්බෙනවා. විනාඩිය ඇතුළතදී රණලියක් කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අපි එහෙනම් පටන් ගමු. අතින් කිසිම දෙයක් පෙන්වන්න බෑ. අපි පටන් ගමු. 3 2 1 start. රතු අම්බෝ චීතේ හරි රතු චීතේ දෙචා 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 ති යයි දේ දිලිෂනෝ දේ 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 ජා ති රතු චීතේ දේ ජා ති දේ 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 තේරෙන්නේ දේ දේ ආ දේ දේ තේ ඕ තේ දේ ජා යයි දේ ජා ති යයි දේ ජා ති යයි තාපර 10 යයි දේ ජා ති යයි රතු රතු චීත තාපර 3යි මටත් කියාගන්න බෑ අනේ ටීම් එකේ අයියත් එන්න. හරි අයියා හරි අක්කේ හරි. මෙයා තේලු අර ළමයා මොකද යවනෝ මේ. දෙව් තිලින අයියාට තෝරගන්න තේරුම් ගන්න තියෙන ලයින් එක තමයි මේක. සින්දුව දාලා නැහැ නේ? නැහැ. තාම දැම්මනේ. හරිද? හරි. ලීසිගත්. ඔයගලන්ට තිනාරියක් හම්බෙනවා. පොඩ්ඩක් ඉන්න. අය බලන්නමු. 3 2 1 start. අම්මද අරි සරම ගැලවිලා සරම ගැලවිලා සරම සරම සර සරම 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 සරමනේ සරන සරම සමර සරම සමර විස්ප සමරගේගේ සරම සමරගේගේ සරම ගැලවිලා සමරගේගේ තාචි තාචි හරි නෝනේ තාචි තාචි සමර සමර වැරදි සමර සරම සමර නෙමෙයි සරම ආචි 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 සමර සමර සරම සරම තාචි තාචි සරම තාචි සරම ගැලවිලා කියන අපි කිව්වනේ දාසගේ තාචි තාචිලු ආචි ආචි නැතිලන් ගොඩක් කිව්වා අපි දැන් ඒකේ ආයි අනිත් ටීම් එක පැත්තට හැරෙන්නයි යන්නේ ලැස්සෙද එන්න ආ
ප්‍රමාණයක් දාගන්න. හොල්ලල කියන්න. රණලි අක්කිට තේරෙන්න කියන්න තියෙන්නේ මේක. හරි අපි එහෙනම් මේකත් පටන් ගන්න යන්නේ. විනාඩියක් හම්බෙනවා. අපි පටන් ගමු. 3 2 1 start. අල 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 ලොරිය. ඔව් ඔව් හරියට. ලුණු ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. නියමයි. පටංගමු විනාඩියක් හම්බෙනවා 3 2 1 start චූටි අතින් පෙන්නන්න බෑ අතින් පෙන්නන්නගේ චූටි අතින් පෙන්නන්න බෑ ආ ඒක ඔක්කොම පෙන්නන්න චූටි ටීචර් ටෝච් එක කො අතින් පෙන්නුවානේ ටෝච් එක අපි ඒ ටීම් එක ගලා චූටි කිව්වෙම අතින් පෙන්නා අපි ඒක විනිශ්චයමාන්දේට යොමු කරන්න වෙන ප්‍රශ්නයක් ටෝච් එක හරි අපි ඒක ජයග්‍රහණය ලබා දෙනවා ඉතමත් තප්පර කිහිපයකින් අපි හතර දෙනාට කැප් එකක් දෙමු ඉතමත් දක්ෂ ලෙස හතර දෙනාම මේ අන්තිම ගේම් එකත් නිමාවටපත් කළා ඉතින් මේ තමයි අපේ අන්තිම ගේම් එක හැබැයි අපිට අපේ පළවෙනි ගේම් එකේ සැගවුණු අමුත්ත කවුද කියලා බලන්න තියෙනවා ඉතින් අපි බ්‍රේක් එකට ගිහිලා නැවතත් එකතු වෙමු මේ වීකෙන්ඩ් එකේ හැපනින් ම ටයිම් එක සතුරු සාගරේ ඉතින් බ්‍රේක් එකෙන් පස්සේ අපි නැවතත් එකතු වෙලා ඉන්නේ අපේ පළවෙනි ගේම් එකේ සැඟවුණු අමුත්ත කවුද කියන එක හොයාගන්න අපි පොඩ්ඩක් අහලා බලමු මේ හතර දෙනා ඒක හොයාගත්තද කියලා. සාමාන්‍යයෙන් හතර තීන් දෙක අයිඩියා එකක් තියනවාද? ලොකු අයිඩියා එකක්. ලොකු අයිඩියා ගන්න. නම් මන් තව එකම එක හින්ට් එකක් දෙන්න. ඔයගොල්ලෝ අවසාන වශයෙන් අඳුන ගන්න පොඩ්ඩක් ලේසි කරන්න. මේ පුද්ගලයා වසර ගණනාවක් සිට ප්‍රසිද්ධිය රැකගත්තු පුද්ගලයෙක්. හරි. ඉතින් අපිත් එක්ක රැඳී සිටින ඔබත් මේක හොයාගත්තද කියලා බලන්න අපි තව එකම එක පාරක් ඔබලන්ට ඒ පුද්ගලයන්ව පෙන්නනවා. හරිද? ඔබලත් බලාගත්තද? අපි එහෙනම් අහලා බලමු මේගොල්ලෝ පුද්ගලව හොයාගත්තද කියලා. ඔයගොල්ලෝ හිතන විදිහට කවුද? ඔබලගේ විතරක් නිසා නෙමෙයි එවැගේම පාර්ලිමේන්තුවේත් ප්‍රසිද්ධියට පත් වෙච්ච වසර ගණනාවක් පුරාවට අඛණ්ඩව ප්‍රසිද්ධිය රැකගෙන ආපු චරිතයක් තමයි සැගවුණු අමුත්ත හොයාගත්තද කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් රෝසි සේනානායක අඳුරනවාද අර සජිත් එහා පැත්තේ ඉන්න එකේ ඒ කාලේ ආ මිසස් වර්ල්ඩ් වෙද්දි තිබ්බ බින්දුවේ එතකොට අනිත් ටීම් එක අපි උගන්ට පෙන්නන්නම් සැඟවුණු අමුත්ත තමයි මෙයා හැබැයි ඔයගොල්ලෝ හරියේ රොසි සේනානායක තමයි. ඉතින් අපේ මේ ටීම් එක දීපු උත්තරේ හරි. ඒ රොසි සේනානායක මහත්මිය ඇය වසර 35කට පෙර ප්‍රථම ලෝක රූ රජින තරඟයේදී ප්‍රථම ස්ථානය ලබාගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනාපු චරිතයක්. ඒ වගේම පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනයක්. ඒ වගේම දැනට කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස කටයුතු කරන්නෙත් ඇය. ඉතින් මේත් එක්ක අපේ සියලුම ගේම්ස් ඉවර වෙනවා. ඉතින් මෙච්චර වෙලාවක් අපිත් එක්ක රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන්ම ඔබත් අපිත් එක්ක සතුරු සාගරයේ විනෝද වෙන්න කැමති නම් අපේ දැක්වෙන දුරකථන අංකවල කතා කරලා අපි දැනුවත් කරන්න. ඔබත් ඔබේ තවත් යහළුවන් කිහිප දෙනෙකුත් සමග මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්න ඔබටත් පුළුවන්. ඉතින් අපි ඒත් එක්කම අපිත් එක්ක අද එකතු වෙච්ච මේ අපේ යාළුවෝ හතර දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. හතර දෙනාම අද දවසේ මෙතනට ඇවිල්ලා අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි.
ඒ වගේම ඔයගොල්ලෝගේ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අපි කැමතියි ඔයගොල්ලෝ කික්කිනාගෙන් අහන්න අද දවසේ අත්දැකීම කොහොමද කියලා. අපි රුෂෙල්ලාගේ පැත්තෙන් පටන් අරගෙන යමු. රුෂෙල්ලා කී අද මොකද හිතුනේ අද ප්‍රොබ්ලම් එක ගැන? ආරාධනා කරපු කෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගොඩක් සතුටක් ලැබුවා ජීවිතේ පරණ ගතට පනිස් කැවේ තාගේ සහභාගී වුණා. ඉතින් ගොඩක් ස්තුති වෙන්න කිව්වට තැන්කියු අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම අයියා ඇත්තටම ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගොඩක් විනෝද වුණා. ඉතින් හොඳයි ප්‍රෝග්‍රෑම් එක. තැන්කියු. ඒ වගේම ඔයාටත් අපිත් එක්ක එකතු වුණාටත් බොහොම ස්තුති. ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් මේක. ලවයින්ට තමන්ගේ යාළුව එකතු වෙලා ඇවිල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරනට ඔයගලන්ට ගොඩක් තැන්කියු. ඒ වගේම අපි මෙතනට ඇවිල්ලා ගොඩක් එන්ජොයි කරා. අද අවුරුදු ක්‍රීඩා කරලා ඒ වගේම ඉස්සරහට තියෙන ප්‍රෝග්‍රෑම් උත් හොඳින් කරගන්න දේව ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒ වගේම ඔයාටත් ස්තුතියි අපිත් එක්ක දෙක තුනට අනලියක්කි. ස්තුතියි ආරාධනා කරාට. ඒ වගේම හොඳ ප්‍රෝග්‍රෑම් එකක් අපි ගොඩක් විනෝද වුණා. ඒ වගේම ජීවිතේටම කරලා නැති අවුරුදු ක්‍රීඩා කීපයක්ම කරා. I think සතුටුයි. තව තවත් බලන් ඉන්න එකක් කියනවා මේ වලට ඔගලන්ටත් ඉන්න පුළුවන් ෆැමිලිලා ඔබගේ සහභාගීත්වය දක්වන්න අපේ දක්ෂතා කුසලතා අපිට තව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් රණලියක් ඊටත් වගේම නැවතත් හතර දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වෙලා චතුරු සාගරයේ විනෝද වෙන්න කැමති වුණාට. ඉතින් අද දවසේදී අපේ චතුරු සාගරයේ ක්‍රීඩාත් සමග මේ හතර දෙනාම ඉතාමත් දක්ෂ ලෙස ඒවට සහභාගී වුණා. නමුත් මේ ටීම් එක අද දවසේදී ජයග්‍රහණය කරන අපි ඒගොල්ලන්ට ක්ලැප් කරමු. සමුගන්න යන්නේ අද අවුරුදු විශේෂ වැඩසටහනත් සමග එකතු වෙච්ච සියලු දෙනාටම ස්තුති. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානය නිසා අපේ පටන් ගත්ත විදිහටම රණලියක්කිට එන්න කියනවා මේක ලස්සනට ඉවර කරන්න. ඔබ සැමට සාමය සතුට සිනහව පිරි ඒ වගේම ලෙඩ රෝග නැති සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ විඩාබර ජීවිතයේ වෙහෙස නිවන විවේකී සතියන්තේ හැපනින්ව ටයිම් එක සතුටු සාගරේ.